जूनी विश्वविद्यालय महामतिवारने पैवत्वी मटे गिनाती तीर्ने अभियोगे कटला करमीन गुणकल पेट सम सलका बैली में हाय वैनी दिने अधाई अगविनिश्रु जान्त जाय सूर्य महाता प्रमुख पंच पुद्गल श्रेष्ठ अधिकार न विनिश्रु मरु लक्षम हुए एम पेट सम सलका बैली में सिद्धु करनवा एही तरु तरु गिने मटे अप सचिव सम्बन्ध करगानवा न्यूज फर्स्ट मांडलिक वार्ता करू खासुन समरवीर පරිදී මේ පෙත්සම් සලකා බැලීමේ ක්‍රියාවලිය 6 වන දිනේටත් අධිකරණ ශාලා 501 දී ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ කෙරුණා. මීට විනාඩි 15කට පමණ පෙර ආතුව අධිකරණ කටයුතු తాවකාලිකව කල් තැබීමෙන් අනතුරුව දැන් නැවතත් එම කටයුතු ආරම්භ වී ඇති බවට තමයි අපට දැනගන්නට තිබෙන්නේ. අද දවස පුරාම දවස ආරම්භයේ සිටම මෙහි වගෝත්තරකාර පාර්ශවයක් වන නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දේමුනිද සිල්වා මහත්මිය සිය කරුණු දැක්වීම මූලික කරුණු දැක්වීම සිදු කරනු ලබනවා. දැනුත් මේ මොහොත වෙනකොටත් ඇය සිය මූලික කරුණු දැක්වීමයි සිදු කරමින් සිටින්නේ. අද දවසේදී ඇය තමන්ගේ වැඩි අවධානයක් යොමු කරේ මූලික වශයෙන්ම මේ කරුණු දැක්වීමේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබෙන බලය පිළිබඳව ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව ඇතිවන තත්ත්වයේ සම්බන්ධයෙන් අය සිය මූලික කරුණු දැක්වීමේදී යම් පැහැදිලි කිරීමක් සිදු කළා. මෙහිදී බ්‍රිතාන්‍ය සහ ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උපුටා දක්වමින් තමයි අය සිය මූලික කරුණු පැහැදිලි කිරීම සිදු කරනු ලැබුවේ. ඉන් අනතුරුව අද දවසේදී අපට දැනගන්නට තිබෙන ආකාරයට අතරමැදි පෙත් සම්කාර පාර්ශවයන් මෙහිදී සිය මූලික කරුණු දැක්වීම සිදු කිරීමට නියමිතව තිබව තමයි දැනගන්නට තිබෙන්නේ. අද දවසේදීත් සුපුරුදු පරිදි මේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ සියලු කටයුතු සිදුවෙමින් පවතින්නේ සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින්. මෙහි පෙත් සම්කාර පාර්ශවයන් 7කුත් ඒ වගේම වගෝත්තරකාර පාර්ශවයන් 6කුත් අතරමැදි පෙත් සම්කාර පාර්ශවයන් 16කට ආසන්න සංඛ්‍යාවක් මෙම අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙහි වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුලින් ඔබ වෙත ඉදිරිපත් කරන්න. මම නිවුස් ෆස්ට් වෙනුවෙන් කසුම් සමරවීර උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ